ආයුබෝවන් වගේ මේ රතිකවි දෙවෙනි කොටස ජනකවි වල මේකේ පළවෙනි එක මේ channel එකෙන් බලන්න පුළුවන් නැත්නම් අන්තිමට බලන්න පුළුවන් වේවි. ඉතින් කවිය මෙන්න මෙහිමයි. සිඹ සිඹා වුණදී අම ලෙසා බසා ඔබ ඔබ යුවල තන පොඩි හසා විසා ලැබ ලබා වැසේ උකට උණු නිසා රුසා හඹ හඹ යුදට එයිහිය ලෙසා විසා එක මේ අනික සුරින්දගේ අඟනොන්වන බරින් බිමට බිමුසන්දන කිරින්ද සිට ඇවිදින් යන බිරින්දගේ සොබන රුවින්නගේ මනදල්වන රතින්දගේ උද සින්දන ලෙසින් කියමි එළඳුන් ගැන සිතෙන් සිතන පමණ තොමින් තකට තක දොම් යන පෙදෙන්නට නැගේ පුන්තන එවන්තිසර පැටියන් ලෙස නිතින් නිතට පෙනුනා එවන් අඟන මට දැන්ගෙන විදින්ට රති සැප දුන් තැන ඔවුන්ට දෙමි මසුරන් ගැන රැකෙන්ට මට තිබෙන මේ පළවෙනි කවිය ජෝඩුවක් හොඳටම යාළුවා ආදරෙන් ඉඳලා සිඹ සිඹා වුණ දී අම ලෙසා බසා මූණ ඉඹ ඉඹ අමෘතය වගේ ලස්සන රසබස් කියාගෙන ආදරේ අරක මේක ඔක්කොම කියාගෙන වා නැතුව මන්ට බෑ ඒ ඔක්කොම කියාගෙන ඉඳලා ඔබ ඔබ යුවල තන පොඩි හසා නිසා ඔබ ඔබ යුවල තන පොඩි හසා නිසා හංසය වගේ මේ පොඩි හංසය වගේ තමයි මේ තන පෙන්නලා තියෙන්නේ මේ කවියට ලැබ ලැබ වැසේ උකට උණු නිසා රොසා ලැබ ලැබ මේ මේ ලැබිලා මනුෂ්‍යට ලැබිච්ච ලැබිලා ලැබෙනවා නේද කවුරු දෙන්නත් තිබේ ලැබ ලැබ වැසේ උකට උණු නිසා රොසා රොසා කියලා කියන්නේ තරහ වෙලානේ රොස්සෙල හරි එහෙම හම්බ වෙච්ච කාන්තාව දැන් ඔන්න තරහ වෙලා එහුණා මොකද උනේ හඹ හඹ යුදට එයිහිය ලෙසා විසා හඹ හඹ එලෝල එලෝල එනවා යුද්ධයට යන ඉසහියක් වගේ යුද්ධයට එයි යුද්ධයට එනවා රණ්ඩු කරගන්න එනවා ඉසහියක් වගේ ඉසහිය දැක් ගෑවුනොත් ඉවරයිනේ ඉතෝ ඒ ඕක ඉතින් තරහ වෙන පෙමතුන් අතර වෙන දෙයක්නේ එදත් උනා අදත් එනවා හෙටත් එනවා ඉතින් ඔය දැන් නම් ඉතින් ඒ කාලේ තිබුණේ නැහැ දැන් නම් ඉතින් තරහ වුණාම ඉන්ටර්නෙට් එක දාන්න ගෑනමගේ පින්තූර යාළුවා ඉන්න කාලේ ගත්තේ ඒවා නිකන් අමුතු ඒවා ඉතින් එහෙම තියෙනවා ඉතින් ඒ වගේ ජඩවලක් තියෙනවනේ ඒ කාලෙත් ඉතින් ඒ කාලේ කවි ලියුවා දැන් ඉතින් ඒවා ඉතින් එහෙමයි ප්‍රේමෙන් හිටපු දෙන්නෙක් වෙන් වෙලා ඒ කරගත්ත හදිය. අනිත් කවිය අලගියවන්න මුකේටිතුමා කියපු කවියක් කියලා කියන්නේ මේක කියන්නේ නෙමෙයි ඔහු තමයි මේක කිව්වේ. නමුත් ඔහු භාර්යාව ගැන කිව්වා කියලා තමයි කියන්නේ. නමුත් මම හිතන්නේ මේක භාර්යාව ගැන කියපු කවියක් කියලා. මොකද ඒක අන්තිම පදයෙන් මම ඒක විස්තර කරන්නම්. මොකද භාර්යාවට ඊදී ආමන්ත්‍රණයක් කරන්නේ නැහැ කියන එක මම හිතන්නේ සාමාන්‍ය කරුණ. ඉතින් කවිය මෙහෙම සුරින්දගේ අඟනුන් වෙන බරින් බිමට බිමුසන්දන කිරින්ද සිට ඇවිදින් යන බිරින්දගේ සුබන සුරින්දගේ අඟනුන් වෙන සුරින්දගේ සුරින්ද කියලා කියන්නේ සක්‍රදීන සක්‍රදීයන්ගේ අංගනාව වගේ අංගනාව බිමට බැහැලා යනවා වගේ ඉච්ච ලස්සනයි සුරින්දනේ අඟනුන් වෙන බරින් බිමට බිමුසන්දන මාට ඒගොල්ලම ඒගොල්ලම බිමට බස්සනවා ඒ සයිස් එකට ඉච්ච ලස්සනයි මේ කාන්තාව බිම බස්සන කිරින්ද සිට ඇවිදින් යන බිරින්දගේ කිරින්ද ඉඳලා ඇවිදලා යන කාගේ හරි මේ භාර්යාව ගැන තමයි අලගියවන්න තුමා මේ කවිය කිව්වේ රුවින්නගේ මන දල්වන රතින්දගේ උද සින්දන රුවින්නගේ මන දල්වන රුවින්නගේ මන දල්වන ගිනි ගන්නවා සමහරට අපි කාලි කියන්නේ දැන් කාන්තාව දැක්කම ගින්දර කැලල වගේ කියලා ගිනි ගන්නවා රුවින්නගේ මන දල්වන රතින්දගේ උද සින්දන රතින්ද කියන්නේ කවුද රතින්ද කියලා කියන්නේ මල්සරාගේ නෝනා වයිෆ් මල්සරා මල්සරා ඉතින් ඉන්න ලස්සනම කියන්නේ විඳින්න නැත්තේ රතින්දගේ උද සින්දන එයාගේ උද සින්දන නිකන් කැන්සල් කරලා යවනවා එයාව එච්චර ලස්සනයි මේ උද සින්දන ලෙසින් කියේ වේලඳුන් ගැන සිතෙන් සිතන පමණ මට හිතන විදිහට මම මේ කියනවා ආසයි දොමින් තකට තක දොම් යන පෙදෙන්නට නෑගේ පුන්තන එවන් තිසර පැටියන් ලෙස නිතින් නිතට පෙනුණා මේ බෙර තාලෙට මේ තාලෙකට යනවා මෙයා දොමින් තකට තක දොම් කිව්වම තියෙනනේ තාලයක් යන
පෙදෙන් නැටෙන ඇගේ ඒ පදයට නැටෙන ඇගේ පුන්තන යනවා ටිකක් පරසාර පපුවක් තිබුණා ටිකක් ඔක ඔක ටිකක් පේනවනේ විදියට පුන්තන එවන් තිසර පැටියන් ලෙස නිතින් නිතට පෙනුණා නිතින් නිතට කියන්නේ පිරිමි වැළුවා කියන එක නිතින් නිතට පේන්නේ නැහැ අන්න නිතින් පිරිමි පිරිමි ඉතින් අතාරින්නේ නැහැ නේද දැක්කොත් ඉතින් ආයේ ඒ වගේ තමයි ඉතින් දැක්කොත් බලනවා මයිනේ ඉතින් එහෙම තමයි ඒක වුනේ නිතින් නිතට පෙනුණා මේක තමයි අමාරු කාර්යය. එවන් අඟන මට දැන්ගෙන විදින්ට රති සැප දුන් තැන ඔවුන්ට දෙමි මසුරන්ගෙන රැකෙන්ට මට තිබෙනවා. ඉතින් එච්චර ලස්සනේ කාන්තාව කවුරු හරි මට ගෙනලා දෙනවා නම් රති සැප විඳින්න මට මාත් එක්ක සම්බන්ධ වෙන්න කවුරු හරි ගෙනලා දෙනවා නම් මම ඔවුන්ට දෙනවා මසුරන් දෙනවා ගෙනලා රැකෙන්ට මට දෙ මම මේ ජීවිත කාලය ජීවත් වෙන්න සේව් කරගත්ත ආරක්ෂා කරගත්ත මසු फेसबुक मित्र अभी लगे आप स्तुति।